අපේ සෝදානම් වෙමු ඉරිදා සිටනේ තසුපුවහන්න ඉරිදා සිටනේ තසුපුව තුල අදත් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජේ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අද දවස තුලදීත් අපට මේ ගැඹුරු වූ ධර්මය පහදා ගැනීම වටහා ගැනීම පහසු වන ආකාරයෙන් දේශනාව සිදු කරાવી අපේ පූජනීය කිරුළපන ධම්මවිජේ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරන ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पुराणमेतं अतुल नेतं अज्जतनामिव निन्दन्ति तुन्हिमासीनं निन्दन्ति बहुबानीनं मितबानंपि निन्दन्ति नत्ति लोके अनिन्दितोति सद्धर्म श्रवणाभिलाषी गुणगरुक वासनावंत पिंगवत्नी अद दवसेत इरिदा संध्या काले सित्नित असपुवेन गलागिन हेलेन सम्मा संबुद्रजानन वहंसे नमक बहो कालयक पारमी पुरला ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කරන්නට යෙදෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණී කරන්නට සූදානම් වන මොහොත. පින්වත් නී අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දිනෙකගේ යහපත පිණිස ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මිය යන දෙපළ ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනෙක් විසින්ම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙමින් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි ඔබ දන්නවා මේ බුදුදහම කියන එක පින්වත්නි මහා විශේෂිත දහමක්. විශේෂයෙන්ම මේ දිනවල ඉරදා සිටනත් අසපුවෙන් අපි සාකච්ඡා කරගෙන එන්නේ භාගතුන් වහන්සේ නමක් ලෝක සත්වයාට දේශනා කරන සුවිශේෂී ධර්ම කොටාශයක් පිළිබඳව ඒ තමයි පරමාර්ථ ධර්ම නැත්නම් ඔය පිංගු තුල දන්න විදිහට කියනවා නම් අභිධර්ම කරුණු ඇතුළත් ධර්ම දේශනා කිහිපයක් තමයි සිද්ධ කරගෙන එන්නේ පිංගත්දී මේ බුදුරජාණන් වහන්සේගේ දහම අනිත් සෑම දර්ශනයකටම වඩා වෙනස්භාවයට පත් වෙන්නේ එක කාරණාවක් නිසා ඒ කාරණාව පිංගත්දී තේරුම් ගන්න මේ කාලය පුදුම යෝග්‍ය කාලය විශේෂම මේ කොරෝනා වැනි වසංගතයක් රට පුරා පැතිරිලා යන අවස්ථාවක මේ වගේ භාගතුන් හස්සේගේ පණිවිඩය තේරුම් ගන්න ලැබීමම පිංගත්නි ලොකු භාග්යක් කියලා සලකන්නේ මේ වසංගත තත්ත්වයත් එක්ක ලෝකයේ මිනිසුන් හැසිරෙන විදිය සහ ධර්මතාවයන් දන්නා කෙනෙක් හැසිරෙන විදිය ගැන කියන්නේ මේ දෙපැත්ත පිළිබඳවම කල්පනා කරලා බැලුවහම පිට විශේෂම ওই වෙනත් අපි කියන්නේ ওই තියොලොජිකල් කන්සෙප්ට් නැත්නම් දේවදාර්මීය සංකල්ප තියෙන යම් යම් දර්ශන දේවවාදී නිර්මාණවාදී වගේ යම් යම් දර්ශන දැන් බලන්නකෝ මේ ස්වභාව ධර්මී අපූර්ව පණිවිඩයත් එක්ක අසරණ වෙලා ඉන්න හැටි තේරුණාද පිටින් මේ හැම ආගමකම වගේ විශේෂයෙන්ම උගන්වීම කරන්නේ උගන්වන්නේ ස්වභාව ධර්මී නීතියට පිටින් යන්න කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ ස්වභාව ධර්මී යම් යම් ව්‍යසන වෙනවා එතකොට ඔය බලන්නකෝ හැම ආගමකම වගේ උගන්වන්නේ මම මේ ආගම වලට බයිනවා නෙමෙයි නමුත් මේ තියෙන වෙනස තේරුම් ගන්න. ඒ ආගම්වල බොහෝ වෙලාවට උගන්වන්නේ ඒ ස්වභාවික විපත් වලින් ගැලවෙන්න නම් මෙන්න මේවා කරන්න.
මොකද්ද කරන්න කියන්නේ මෙන්න මේ 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 දේවල් කරන්න හරිද මෙයා සරණ යන්න මෙයාට මෙන්න මේ විදිය පූජාවන් කරන්න ඔන්න බලන්න පින්වත්නි ඔය මිත්‍යා දෘෂ්ටික නැත්නම් බුදුදහමින් පිටපැන්න අනිත් දර්ශනවල තියෙන ඉගැන්වීම තමයි ඕක හැබැයි බුදුදහම ඇතුලේ උගන්වන පණිවිඩය එහෙම එකක් නෙමෙයි කියන්නේ කවදාවත් වාගිතුන් වහන්සේ ස්වභාව ධර්මින් පිටපයින්න කියලා දුන්නේ ස්වභාව ධර්මී එක නීතියක් තමයි මිනිස්සු වයසට යනවා එතකොට අපිට ඒකෙන් පිටපයින්න පුළුවන් කමක් නෑ අපිට තියෙන්නේ ඒකට අනුගත වෙන්න එච්චරයි දැන් මරණීය කියන ධර්මතාවය දැන් බලන්න මේ කොරෝනා හරිද දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක බොහෝ දෙනෙක්ට පිළිසරණක් නැති වෙලානි අපිට මොකක් කරන්න වෙලාද බලන් ඉන්න වෙලා නේද හිට ඔබේ ගමින් මතුවේද දන්නේ අනිද්දට අපේ ගමින් මතුවේද දන්නේ හිට ඔබට හැදෙයිද දන්නේ නේ මට හැදෙයිද දන්නේ නේ අපේ දරුවන්ට හැදෙයිද දන්නේ නේ කොහොමත් පින්වත්නි මට නිකමට හිතෙනවා මේ මේ වසංගත තත්ත්වයන් පාලනයෙන් තොර වුණොත් ඇත්තරම බොහෝ තැන්වල අපි දන්නවා බොහෝ තාම දියුණු රටවල්වල පවා මේවා යම්කිසි මට්ටමකට විතරයි පාලනය වුණේ පාලනයෙන් තොර වීමත් එක්කම ඒගොල්ලෝ පුදුම අසරණකමකටපත් වෙනවා ඉතින් මට මේ ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා හැබැයි මම ඒවට කාලය ගන්නෙ නෑ මොකද හේතුව මේ වෙනකොට ඔබට හැම තැනින්ම ඕවනේ ඇහෙන්නේ නේ හැම මම හිතන්නේ මොනවා ගැන කතා කරත් ඔබට ඕවා ඇහෙනවා අනිවාර්යයෙන් ඒ නිසා මම මේ කියන්නේ දැන් අපි කල යුත්තේ කොමක් පින්වත්නි දැන් අපි කරන්න ඕනි එකම දේ තමයි මේ ස්වභාව ධර්මයේ මවන රටාව දිහා බලන් ඉන්න එච්චරයි අපි වෙන මොනවා කරන්නද අපි මේ ලෝකෙට ඉපදුණා අපි ඉපදුනාට පස්සේ මේකේ තියෙන නිന്ദා ප්‍රශංසා ලාභ ලාභ දුක සැප යස ආයස මේවට දැන් පින්වත්නි මේවට නටනට ඉන්න එපා දුකත් එක්කම සැපත් වෙනවා ලාභත් එක්කම අලාභත් වෙනවා දැන් පින්වත්නි ඔබ මේකට කල යුත්තේ අඩියක් පස්සට දාගෙන පින්වත්නි ඔබ හිතන්න ඔබ තනි මම තනි කෙනෙක් මගේ ඇස් දෙකට මේ මුළු ලෝකයම පේනවා දැන් ලෝකයට වෙන වසංගතිය මට පේනවා මම මේක බුදුදහමත් එක්ක කල්පනා කරලා බලනවා ස්වභාව ධර්මයේ මවන මේ රටාව මට තියෙන්නේ බලන් ඉන්න විතරයි ඔබ එහා පැත්තේ ගෙදර කෙනා මැරිලා වැටි ඔබ ඉස්සරහා ඉන්න අය මැරිලා වැටි ඔබ දරුවා මිය දෙන්න පුළුවන් ඔබ ස්වාමියා මිය දෙන්න පුළුවන් අපි පින්වත්නි මේකට නටනික නෙමෙයි කරන්න ඕනේ හරිද දැන් අර මුණ්ඩරාජ සූත්‍රයේ තියෙනවනිනි ඕකේ පැහැදිලිවම තියෙනවා අංගුත්තර පංචක නිපාතයේ තියෙන මුණ්ඩරාජ කියලා සූත්‍රය ඔය සූත්‍රයේ තියෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. කියන්නේ මේ ස්වභාව ධර්මයේ යම් යම් සිදුවීම් ඉස්සරහා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද හැසිරෙන්නේ? අශ්‍රුතවත් පෘථග්ජනයා කොහොමද හැසිරෙන්නේ? දැන් ওই පිංගුතුලට ඔන්න හොඳම තැනක් තමයි තමන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ද අශ්‍රුතවත් පෘථග්ජනයෙක්ද කියලා මැනගන්න. මේ ස්වභාව ධර්ම. දැන් ওই පිංගුතුලගේ දරුවා මැරෙනවා මේ කොරෝනා හරි මොකක් හරි හැදී. දැන් බලන්න පිංගුනි මරණේ හරි වෙනස් නෙනි. අර ඊටි කොලේක දාලා හරි හරි අමුතුයි මේ මරණය. මටත් ඇත්තටම ගොඩක් දැනිච්ච මරණයක්. ඒ කියන්නේ මේක හරි අපි අසරණයි. කාටවත් ඉන්න බෑ, කාටවත් යන්න බෑ. මලගෙවල්නේ, බොරු සෝබන ඔක්කොමනේ ආටෝපනේ. මෙරුණා නම් බෑග් එකකට දැම්ම ගිනි තිබ්බා පිච්චුවා ඉවරයි. දැන් මගේ පින්වත්නි, ඔන්න ඔබට මේ වගේ සිදුවීමක් මරණයක් එනවා. කොරෝනා වලින් වෙන්න පුළුවන් නරකම දේ මරණයද? ඔතනින් එහාට වෙන නරකක් නැහැ නේ. පේන්නේ අනිත් එක තමයි මේ කොරෝනා කියන්නේ අපිට හැදිච්ච එක රෝගයක් විතරයි. ওই පිංගුතුල හොඳට ඒව මතක තියාගන්න. මේ රටට මේ ලෝකෙට ඊට වඩා ලෙඩ හැදිලා තියෙනවා. කොච්චර වසංගත හැදිලා තියෙනවද නේ ওই පිංගුතුලට මතකද? මහාමාරිය කියලා එකක් හැදුනා. මිලියන 5ක් මැරුණා ඒ කාලේ. එතකොට ජපන් වසූරිය කියලා එකක් හැදුනා. මිලියනයක් මැරුණා. හරි ඊට පස්සේ තව එක එක ඒවා තියෙනවනේ නේ ඔය කහ වුණ, රුසියානු වුණ, ස්පාග්නු වුණ, ආසියානු වුණ, සූකර වුණ. දැන් තාමත් තියෙන HIV තාමත් තියෙනවා. දැන් මේ වෙනකොට මිලියන 25ක් 35ක් විතර ප්‍රමාණයක් මැරිලා තියෙනවා. දැන් පිටින් අපිට මේ කොරෝනා වලට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. ඔබට මං කියන එක තේරෙනවද? මේකේ වෙන්න පුළුවන් අවසාන දේ තමයි මරණය. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව සිහිපත් කළා මරණ ධම්මං මා මීයති අලබ්බනියට්ටාන. අනේ මා මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. අපි මැරෙනවාමයි. මම මේ පණිවිඩය කියලම අපේ දේශනාවට අද බහින්න. ඔන්න අශ්‍රතවත් පෘථග්ජනයා මොකද කරන්නේ? ඔන්න තමන්ගේ කෙනෙක් මැරුණාට පස්සේ ගෙදර ගේනවා මිනිහ. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා අශ්‍රතවත්. මෙයාට කිසිම නෑ ධර්මීය ශ්‍රුතයක්වත් නෑ. ධර්ම මාත්‍රයක්වත් දන්නේ නෑ. ඒ නිසා යාට සිද්ධ වෙනවා අත් දෙක ඔළුවේ ගහගෙන අඬන්න අනේ මගේ මෙයා මැරුණා මෙහෙමයි. මෙහෙම වුණා කියලා. හැබැයි ශ්‍රතවත් ආරි ශ්‍රාවකයා එහෙම නෙමෙයි. දැන් අඩුම කියලා තියෙනවා පිංගුනි අශ්‍රතවත් පෘථග්ජනෙ ඔය තමන්ගේ ගෙදර මලගයක් වුණාම කන්නේත් නෑ. බොන්නේත් සිහි නැතිවෙවි ඇදගෙන වැටෙනවා. තමන්ගේ රැකියාව කරන්නේ නෑ. දැන් කඩවල හැම ඔය පිංගුතුල්ල සති ගණන් මාස ගණන් වහනවනේ නේ. ඒ තමයි අශ්‍රතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. මම නෙමෙයි කියන්නේ. මුණ්ඩරාජ සූත්‍රය අරගෙන බලන්න අංගුත්තර පංචක නිපාතේ. හරි. හැබැයි ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයාගේ මරණය ආවට පස්සේ එයා මරණය ගේනවා. එයා මේ අද්දේ කොළුවේ ගහගෙන සිහි නැති වෙවි වැටෙන්නේ නැහැ. කොණ්ඩේ කඩාගෙන එයා කල්පනා මම කන්නේතු ඉඳලා හරියන්නේ නැහැ. මරණ එක කොහොමත් මැරෙනවා.
මම මේ කඩවල් වහගෙන ඉඳලා හරියන්නේ නැහැ කොහොමත් මරණය කියන එක වෙනව. ඒස මම්මගේ රැකියාව කරන්න ඕන. මම කාලා බීලා ඉන්න ඕනි. ඔන්න බලන්නකෝ පිටි අඩුම ඔය වගේ සරල සංකල්පයක්වත් ඔය පිංගතුල ගොළුවේ නැණි. ඒ නිසා මම මේ කියන්නේ බුදුදහම කියන්නේ පින්වත්නි ස්වභාව ධර්මයයි. බුදුදහම තමයි ස්වභාව ධර්මයේ මේ නීති අපිට කියලා දුන්නේ. ඒ නිසා දැන් ඔබ කලබල වෙන්න එපා. මේ කොරෝනා වලට ඔබට දෙන්න උපදේශය මම මේ දෙන්නේ. දැන් පිංගතුනි ඔබ බය වෙන්න එපා. ඔබ පැත්තකට වෙලා මේ වෙන සංසිද්ධිය බලන්න. ඔබට හිත කන්නේ නැතුව මැරෙන්න. අදිසිව ඔබට මරණිය ආවා කියලා හිතන්නකෝ. ඔබට මරණිය ආවා. දැන් ඔබ ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙන්න. මොකද මේ මරණිය කියන එකෙන් පිංගතුනි අපිට ගැලවෙන්න බෑ. පිපදුනා නම් උප්පත්තිය සහේවේද මරණං ආගතං සදා. හැබැයි ඔබ මෙවරත් මේ මරණයේ දිහා කල්පනා කර කර බය වෙවි ප්‍රපංච ගොඩනගනගේ හිටියොත් වෙන්නේ මොකක්ද? ඔබට සදාකාලිකවම සංසාර ජීවිතයේ මරණ ධර්මයේ කියනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මරණය කියනක තේරුම් අරගෙන මේ ස්කන්ධ පහගෙන තේරුම් අරගෙන මේ කාමයන් කෙරෙහි තියෙන තණ්හාව දුරු කරලා ඒ කාමයන් බලාපොරොත්තු නිසාම ඇතිවෙන භව තණ්හාව දුරු කරලා පින්වත්නි මේ සංසාර ජීවිතය කෙලවර කරනවා විනා හරිද මේ කන්න නැ දෙම්බගනි අපි රටක් විදියට අසරණ හරිද ඔය මේ අපි පින්වතුනි ඉල්ලගෙන අර කෑවා වගේ වැඩක් තමයි එක පැත්තකින් මේ කරලා තියෙන්නේ අපේ සංස්කෘතිය හානි කරගත්තු නිසා අපේ ජීවිත රටාව හානි කරගත්ත නිසා අපේ සભ્યත්වය හානි කරගත්ත නිසා අද අපිට හැම පැත්තෙම අසරණ වෙන්න වෙලා දැන් ඔබ පරක්කු වැඩි දැන්වත් කල්පනා කළොත් මේවා ඔබට නෙමේ රජයට රජයවල් වලට කියන්න ඕනේ ඒවා කල්පනා කරලා අපේ රට ඇතුලේ ස්වයං පෝෂිත රටක් බවට දැන්වත් පත්න කරගත්තොත් තවත් ව්‍යසන වලට නම් ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක වෙනම කතාවක් පිටින් අපේ පැත්තෙන් අපිට තියෙන්නේ දැන් මේ ස්වභාව ධර්මීය මේ වෙලාවේ මවපු චිත්‍රය දිහා බලන් ඉන්න විතරයි මේකට කලබල වෙන්න මේකට දුවන්න එපා මේකට අඬන්න එපා මේකට ශෝක කරන්න එපා මේකට අකමැති වුණා කියලා මේක යන්නෙත් නෑ කැමැති වුණා කියලා ඉන්නෙත් නෑ ඒ නිසා අපේ කැමැත්ත අකමැත්ත අපිට ඒ ස්වභාව ධර්මීයට වැඩක් නෑ ස්වභාව ධර්මීය මවන චිත්‍රයට අනුගත වෙන්න ඕනේ රස්නේ වෙලාවට අපි පිංගොත්නි සීතල තැනකට යන්න එකයි කරන්න ඕනේ සීතල වෙලාවක අපි රස්නේ තැනකට යන්න එකයි කරන්න ඕනේ රස්නේටයි සීතලටයි බැන බැන ඉඳලා වැඩක් ඒ නිසා මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්න තාක්ම පිංගත්නි ඔබට කවදාවත් අඩුම දැන් බලන්න අභිධර්මී පැත්තකින් තියෙන ඔය මුණ්ඩ රාජ සූත්‍රයේ කියපෝ ශ්‍රුතවත් අශ්‍රුතවත් තැනින් ඔබ කොහෙද ඉන්නේ කියලා බලන්න මම මේ කියන එක තේරෙනවද පිණි ඔන්න ඔය ධර්මතාවයන් නිසියාකාරව තාම දැන් අවුරුදු ගානක් බණහන අවුරුදු ගානක් භාවනා කරනවා භාවනා වැඩසටහන් වලට යනවා හැබැයි තාමත් ඔබේ ඔළුවට මේක ගිහිල්ලා නැති නිසා නේද ඔබ තාමත් මේ බලන්න ඔබ ඉන්නේ අශ්‍රුතවත් පෘථග්ජනය කියන තැන අයි මේ ඔකේ දෙකක් නෑ පිංගන් බොහෝ දෙනෙක් අශ්‍රතවත් පෘථග්ජන කියන තැන ඉන්නවා ඒ පිංගුතුල බණහල තියම් මේ කාලේ වුණත් දැන් පහුගිය දවස්වල බණහනවා කියලා දැන් කරන්න මොකද දැන් මම හැමතිස්සෙම කියන කතාවක් දැන් මම එක දිගටම අභිධර්මීය ගැන දේශනා කරගෙන ආවා ස්වාමීන් වහන්සේ කාලීන බණක් කියන්න බැරිද ඉතින් මං කියනවා කාලීන බණක් තමයි කියන්නේ හැබැයි මේ කාලීන නෙමෙයි බුද්ධ කාලීන බණ මේ කාලීන බණක් කියලා මම මේ කොරෝනා වලින් වෙන්නේ 100 ගානක් ස්පිරිතාලේ ඉන්නවා දෙන්නෙක් එක්කෙනෙක්ද මෙරිලා ඉන්නෝ ඕවා කියලා වැඩක් තියනවද පින්වත් මම කියන්නේ දැන් කාලීන බණක් කියලා අර්ථ ගන්නවන්නේ මොකක්ද අන්න ඒකයි ඔබ බලන්න ඔය පින්වතුන් හැමදේම අර මේ කාලීන කියලා අහලා බුද්ධ කාලීන ධර්ම දේශනාව අමතක කරලා මේ වර්තමානයේ තියෙන සංකර කාලීන බණ වලට අනුගත වීමක් තමයි වෙලා තියෙන්නේ එනිසයි ඔබේ හිතේ ශ්‍රද්ධාවත් හරියට වැඩිලා නැ ප්‍රඥා ඉන්ද්‍රියත් වැඩිලා නැ බලන්නකෝ පින්වතුන් ඔය පින්වතුන් සීලයෙන් පෝෂිතයිද සමාධියෙන් පෝෂිතයිද ප්‍රඥාවෙන් පෝෂිතයිද දැන් මම මේ අපි කියන කාරණා ඔය පිංගතුල අහලවත් නැහැ කියලා සමහරු මට කතා කරලා කියනවනේ එතකොට අපි කොහෙද ඉන්නේ කියන එක කල්පනා කරලා පිංගවත්නි අනිවාර්යෙන් මේ සියුම් ධර්මතා පිළිබඳව අධ්‍යයනය කරන්න අපේ හිත නවා ගන්න ඕනේ මම මේක තේරුම් ගත යුතුමයි කියන එකදී හිත හකුලවා ගන්න නැතුව මේ ධර්මයට බැස්සොත් තමයි මේ ධර්මයේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ එනිසා අපි පහුගිය දවස්වල මෙන්න මේ ජීවිත ගමන තේරුම් ගන්න පුළුවන් නැත්නම් බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ පිළිබඳව දේශනා කරපු තාම පරමාර්ථ ගැඹුරුම දේශනාව ශ්‍රවණය කරගෙන සියුම්ම දේශනාව ශ්‍රවණය කරගෙන එන ගමන් පහුගිය දවසක අපි කතා කළා ලෝභ චෛතසිකය සහ දිට්ඨි චෛතසිකය සහ මාන චෛතසිකයේ ස්වභාවය. පින්වත්නි මෙතනදී මම මතක් කරන්නම් මේ ලෝභය කියන එක ඔබ ඇති කරගන්නවා නෙමෙයි. ඒ ලෝභය කියන චෛතසිකය ඇතිවෙන ස්වභාවය මේ ලෝකයේ තුල තියෙනවා අන්න ඒකයි ඒක ඇති වෙන්න බලපාන හේතුව තමයි අවිද්‍යාව අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාවෙන් කල්පනා කරලා නැත්නම් අවිද්‍යාව මුල් වෙලා තමයි ලෝකයට අපේ තුල කැමැත්තක් ඇති වෙන්නේ ඒ නිසායි ලෝභය කියන ස්වභාවය ඇති වෙන්නේ අර ඔබට මතකයි බහැර කළ යුතු වස්තුව බහැර නොකරන්නේ අවිද්‍යාව නිසා ඒක ඔබ කරනව නෙමෙයි ඒක මේ ලෝකයේ තුල ඔබ තුල පවතින ස්වභාවයක් ධර්මතාවයක් ස්වභාව ධර්මීය විසින් සිදුවෙන
අන්නේ වගේ දිට්ඨිය මානය මේවා පිංගත්නි ස්වභාව ධර්මයේ මේක එක පැතිකඩ මම මේවා ඔබට තාම පැහැදිලිව ස්වභාව ධර්මයට ගලපලා පෙන්නන්නම් ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක් ඒකයි තේරුණා නේද මං හැමදාම කියන කතාව ඔබත් මමත් කියන්නේ ස්වභාව ධර්මයේම නිර්මාණයක් හොඳයි පිංගත්නි ඔන්න ඊට අනුරූපීව අපිට අද කතා කරන්න තියෙන්නේ ඔයි පිංගතුල දන්නවා දැන් අපි मोह अहिरिक अनुत्तप्प उद्दच्च लोभ दिट्टि मान कियन चैतसिक धर्म हत पिलिबंदवम कथा करला इवरई अदा अपिट कथा करन्न तियेन्ने द्वेषय कियन चैतसिकये पिलिबंदव एतनिन तमयि अपिट मेक पटन गन्न तियेन्ने पिंगत्नि द्वेषय कियन चैतसिकय गन विशेषयेन्म कथा करन्न वेन निसा मेक बोहोम वटिन कारणावक् निसा बोहो देनेक्ट होया गन्न अमारु अद दवसे धर्मदेशनावट मातृका कलित मम ओय द्वेषय गन लियवेच्च යම් කිසි ගාතාවක් ධම්මපදයේ තියෙන බාගතුන් වහන්සේ විසින් දේශනා කරපු අතුල කියන පාසකේ ආරම්භය තමයි මේක දේශනා කළේ. පිංග දෙයක ගැන සිහිපත් කරන්න කලින් මම ද්වේෂය ගැන සිහිපත් කරලා ඉන්නම්. මේ ද්වේෂය කියන්නේ චෛතසිකය පිංගත්දී හරීම ඒ කියන්නේ කෙනෙක්ට තේරුම් ගන්න අමාරු චෛතසිකයක්. දැන් අපි අහලා තියෙන නිකන් අරමුණක හැප්පෙන ස්වභාවය, අරමුණට කැමති නැති වෙන ස්වභාවය ඔහොමනේ. පිංගදී ඇත්තරම ද්වේෂය කියන්නේ දුස්සතිති දෝසෝ. එහෙමයි කියලා තියෙන්නේ. යෝ ස්වභාවෝ පුද්ගලං දුස්ස. යම් කිසි ස්වභාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද දැන් බලන්න ද්වේෂය අපේ මොකද කරන්නේ ද්වේෂී පුද්ගලයාව දූෂ්‍ය කරනවා අන්න ඒකට කියනවා ඉතිසෝ ස්වභාවෝ දෝසෝ අන්න ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා මොකක් කියලාද ද්වේෂය කියලා එතකොට ද්වේෂය කියන්නේ මොකද්ද මේ හැප්පෙන ගැටෙන එකක් නෙමෙයි දොස්සතිති දෝසෝ ද්වේෂය කියන්නේ මොකද්ද යම් කිසි ධර්මතාවයක් පුද්ගලයාව දූෂ්‍ය කරනවද ඒ දූෂ්‍ය කරන ස්වභාවයට කියනවා ද්වේෂය කියලා හරි මේ ද්වේෂයේ තියෙන අපි කියන්නේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියන හතර. ඕක හරි ලස්සනයි තේරුම් ගත්තාම ඉතාලම දීර්ඝ විස්තරයක් ඕකේ සඳහන් වෙලා තියෙනවා. මොකද්ද ද්වේෂයේ ලක්ෂණේ? චණ්ඩික්ක ලක්ෂණෝ. මොකද්ද ලක්ෂණේ? චණ්ඩික්ක ලක්ෂණෝ. මේ චණ්ඩික්ක කියන්නේ චණ්ඩි බව. සැඩ බව කියලා කියන්නේ. සැඩ බව තමයි. කියන්නේ අර යානිකම් පිටගදී නිකන් රෞද්‍ර ගතියක් තියෙනවා. සැඩ පරුෂයි. චණ්ඩික්ක ලක්ෂණෝ. චණ්ඩිය වගේ කියලා අපි කියන්නේ. අන්නේ චණ්ඩි බව සැඩ බව තමයි ලක්ෂණය කරගෙන පවතින්නේ. ඒක තමයි ද්වේෂයේ ලක්ෂණය. හරි. විසප්පන්න රසෝ. රසය මොකක්ද? අරමුණෙහි ක්‍රූරව කම්පා කිරීම. ඒ කියන්නේ දැන් තමන්ට ගැටෙන ඇහැට එන අරමුණට ක්‍රූරව පිංවත්දී කම්පා කරවීම තමයි කෘත්‍ය කොටගෙන පවතින්නේ. එනිත් ඒ තමන්ට එන අරමුණ ක්‍රූරව ඒ අරමුණ පිංගනී බැහැර කරන ස්වභාවය. ඒක තමයි ද්වේෂී කෘත්‍ය බවට පත් වෙන්නේ. හරි. ඊළඟට ආගාතවත්තු පදට්ටානු මොකක්ද ආගාතවත්තු පදට්ටානු කියලා කියන්නේ ඔය තියෙන නවවිද ආගාත වස්තු කියලා කාරණාව. එක තැනක නවවිද ආගාත වස්තු කියලා තියෙනවා. විශේෂම මෙතනදී නම් අර්ථ ගන්නවලා තියෙන්නේ ආගාතවත්තු පදට්ටානු කියලා නවවිද ආගාත වස්තුවත්. නමුත් තවත් තැනක දසවිද ආගාත වස්තුව කියලාත් මේක විස්තර විග්‍රහ කරලා තියෙන තැන් දකින්න පුළුවන්කමක් තියෙනවා. මොනවද මේ නව ආගාත වස්තු කියලා කියන්නේ? පිටින් මේ නවවිද ආගාත වස්තු කියලා කියන්නේ කෙනෙක්ට ක්‍රෝධේ ඇති වෙන තැන්. තේරෙනවද මම මේ කියන්නේ? ඔන්න මෙන්න මෙහෙම හැසිරෙනවා. දැන් මෙහෙම ඇති වෙනවා ක්‍රෝධය කියන එක. අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. කොහොමද කියන්නේ? මෙයා මට පෙර අනර්ථයක් කරලා තියෙනවා. එහෙම හිතෙනවා. දැන් කලින් දැන් මේ වෙලාවේ අනර්ථයක් කරපු එකක් නෙමෙයි. ආ ඉන්න මෙයා මට එදා මෙහෙම කළා. අන්න එතනදී කෙනෙක්ට තමන්ගේ හිත දූෂ්‍යභාවිත ගිහිල්ලා ද්වේෂය කියන එකට වස්තුවක් බවට ඒකපත් වෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. කියන්නේ දැන් එළියේ තියෙන පටිග නිමිත්ත අරමුණු කරගෙන දැන් ඇත්තට මේක පටිග නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ පටිග නිමිත්ත අරමුණු කරගෙන තමන් තුලින් සිද්ධ වෙනව අයෝනිසෝ මනසිකාරයක්. මොකද්ද? අනත්තං මේ අචරීති ආඝාතෝ ජායති. මෙයා මට එදා වැරදක්. ඒ නිසා මම මෙයාට මෙන්න මේ දඬුවම දෙන්නු. අන්න එහෙම පිඟුත්නි අපිට තරහ ඇති වෙන්න. ඊළඟට ඒක වර්තමාන වශයෙන් ඇති වෙනවා. අනත්තං මේ චරතීති ආඝාතෝ ජායති. මෙයා මට කලින් කරලා නැහැ. හැබැයි මෙයා මට දැන් අනර්ථයක් කරනවා. මේ දැන් සිද්ධ වෙනවා. අන්න එහෙම හිතෙන්න පුළුවන් නේ. මේ වෙලාවේ මෙයා කරන වැඩේ මට එච්චර ගැළපෙන එකක් නෙමෙයි. ඒ නිසා මම මෙයාට මේකට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. අන්න එහෙමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දෙකයි. ඊළඟට අනාගත වශයෙන්. අනත්තම් මේ චරිස්සති තියාගතෝ ජායති. ආ මෙයා මට දැනුත් කවදාවත් වරදක් කරලා නැහැ. ඇත්ත. දැන් වරදක් කරන්නෙත් නැහැ. හැබැයි අනාගතේ අනාගතේ මෙයා මේ මට වරදක් කරන්න පුළුවන්. මොකද මේ අතීතී විශේෂම රජවරු එහෙම මේ හිතලා තියනවා නේද? සමහරුන් මෙයා දියුණු වුණොත් මගේ රාජ්‍ය උනත් අල්ල ගන්න පුළුවන් කියලා. එයාවයි දරුවන්වයි ඔක්කොම මරපු තැන් තියෙන්නේ. අන්න ඒ ඇවිල්ලා ඔය අනාගතය කෙරෙහි ඇති වෙන ඒ කියන්නේ තරහව. ඒව පින්වාදී මේවා අස්ථානීය උපදින දේවල්. ඇත්තම කතාව. අනාගතය පිළිබඳව බයක් ඇති වෙලා ඇති වෙන මේ තරහ ඇතිවීමට හේතුවට කියනවා තවත් එක ආගාත වස්තුවක් කියලා. එතකොට තුනයි. ඊළඟට පින්වාදී දැන් තමන්ට නෙමෙයි ඊළඟ එක ඇති වෙන්න පුළුවන්
පියස්සමි මනාපස්ස නැත්තං අචරි මගේ ප්‍රියායට මෙයාද මට මුකුත් වරදක් කළා නැහැ හැබැයි මගේ නංගිට මෙහෙම කියලා තියෙනවා මගේ මල්ලිට මෙහෙම කියලා තියෙනවා මගේ පුතාට මෙහෙම කියලා තියෙනවා එන් උ සමහර අම්මලා මොන්ඩිසෝරි වලට එහෙම ගිල්ලා රණ්ඩු වෙන්නේ මේ උඹලගේ පුතා මගේ පුතාට නේද මෙහෙම කියලා තියෙනවා කියලා දැන් තමන් තරහා ගන්නේ වෙන සිද්ධියක් අරමුණු කරගෙන මගේ ප්‍රියායට මෙයා වරදක් කරලා තියෙනවා ඊළඟට ඒ වගේම ඔක වර්තමාන කාලයට එනවා දැන් එතකොට හතරයි වර්තමාන කාලයට නෝ දැන් වරදක් කරනවා අනාගතයේ වරදක් කරාවි දැන් දරුව දෙන්නෙක් ඉගෙන ගන්නවා ඉගෙන ගන්නකොට අනිත් දරුවා මට වඩා හොඳට ඉගෙන ගන්නවා වගේ පේනවා නැත්නම් අපි හිතමුකෝ ඒ මොකක් හරි ටීම් එකකට සිලෙක්ට් කරනවා තෝරනවා තෝරනකොට මගේ දරුවා තේරෙන්නේ නැති වෙයි අහවලා තේරෙයි කියලා හිතලා හප්පපු අවස්ථාව අපි මේ මෑත කතා කියන්නේ යා පාරේ යන ගමන් හප්පලා එන් මගේ මල්ලිගේ කඩේට වඩා මෙයාගේ කඩේ දියුණු කරගනීවි කියලා පාරේ යනකොට හප්පපු අවස්ථාව අපි දැක්කා අන්න ඒ වගේ සිදුවීම් වලට කියන මගේ ප්‍රියමනාපය නිසා මට මේ හිත දූෂ්‍ය වෙන සිද්ධිය වෙන්න පුළුවන්. ඕක තමයි අනිත් කාරණාව. ඊළඟට දැන් එක මට ඊළඟට මගේ ප්‍රියමනාපයට අතීත වර්තමාන අනාගත වශයෙන් 6යි. අප්‍යස්සමි අමනාපසත්තං අචරි. දැන් ප්‍රියායට අනර්ථයක් කරනවා වගේම අප්‍රියායට අර්ථයක් කරනවටත් අපි කැමති නේ. හිතන්නකෝ මගේ තරහකාරීෙක් ඉන්නවා. ඒ තරහකාරයාට කවුරු හරි කෙනෙක් උදව්වක් කරලා තියෙනවා මං දන්නවා. මම කියනවා මේක මගේ තරහකාරයාට මී උදව්ව කරා. නේ ප්‍රියමනාපයට අනර්ථයක් කරා වගේම තරහකාරියයට අර්ථයක් කරාමත් ඒක ආඝාත වස්තුවක් බවට පත් වෙනවා කරා මේ වෙලාවේ කරනවා අනාගතේ සිදු කරයි අන්න බලන්න මට 3යි අතීත වර්තමාන අනාගත ප්‍රියයට 3යි අතීත වර්තමාන අනාගත අප්‍රියයට 3යි අතීත වර්තමාන අනාගත මෙන්න මේ 9ට කියනවා නවවිද ආඝාත වස්තු කියලා පිටින් මෙතනදී තව එකක් තියෙනවා දැන් දසආඝාත වස්තු කියලා එකක් තියෙනවා මේකත් ඔය පිටින් තුලා දැනගෙන මෙයන් මේ නමයටම එකතු වෙනවා තව එකක් අට්ඨානීය වාපන ආඝාතෝ ජායති අස්ථානකෝපය කියන්නේ දැන් සමහරු පිටින් වැස්සට වහින කොටත් කිපෙනවා අනේ මෙහෙමයි වහිනවා කියලා වැස්සට බයිනවා වැහැල පායු පෑවුවාම අවුවට කිපෙනවා වහින්නෙත් නෑ පිච්චෙනවා දැන් පිටින් අස්ථානීයනි කිපෙන්නේ ඕන් නැති දෙයකට ස්වභාව ධර්මයේ සිදුවීම් වලට කිපෙනවා අන්න ඒකට කියනවා අස්ථානකෝපය කියලා සමහරු පාර යනකොට කකුල ගලක වදිනවා හරි මම දැකලා තියෙනවා ආයි ගලට පයින් එකක් ගන්නවා මේ ගල මම මෙහෙමයි මට මෙහෙම කරන්නේ හරි පොඩි කාලේ අපේ ළමයින්ගේ ඇඟේ ගහක් එහෙම මොකක් හරි වැදුනහම බයිසිකලේ වැටුනහම අපි බයිසිකලේට ගහනවනේ ගහලා කියනවා හරි පුතේ මං ගැහුවා දැන් ඔයා පරිස්සම් වෙන්න දැන් අපි දන්නවා ඒක ඒ දරුව අස්ථානීය කෝපයක් ඇති කරගත්ත කියලා හැබැයි ලොකු වෙලා ඔබව කවුරු හරි වාහනයක් කප්පනවා ඔයි පිටකතුල වාහනෙට ගහන්නේ නැද්ද ඔයි පිටකතුල වාහනෙට ගහනවා පොල්ලක් හරි අරගෙන ගහලා මේ ටිපින් ගන්නේ කවුරුත් වාහනේ ලවන්නේ නැහනේ ඔබව හප්පන්න බලාගෙන. ඒ ඔයි පිංගුතුලගේ කාර් එකක් තව කාර්යයක් එක්ක හැප්පෙනවා. ඔන්න අස්ථාන කෝපියර් මේ මම්මි කියන්නේ. එතකොට ඔයි පිංගුතුල නිකන් බහැලවිල්ල අරයා නිකන් හිතාමතලාවිල්ල හැප්පුවා වගේ එහෙම නැහනේ පිංගුතුනේ කවුරුත් කාර් එකක් ගන්න යමාරුයි. කවුරුත් මේ බලහත්කාරයෙන් පාර ගිහිල්ලා මේ උඹලව හප්පන්නනවා කියලා හප්පන්නේ නැනේ. ඒ නිසා කොයි කාටත් වෙන්න පුළුවන් වැරද්දක්. ඉතින් මේ වැරද්ද නිවැරදි කරගන්නවා විනා. දැන් ඉතින් ඕන තරම් සොලියුෂන් තියෙනවනේ පිංගුත් දි ලංකාවේ ඉන්ෂුරන්ස් කම්පැනි ති. හරිද? ඒ ෆුල් ඉන්ෂුරන්ස් ගෙවනවා. වාහනේ කැඩුනොත් වාහනෙට වාහනයක් දෙනවා. එහෙම නෙන්නේ 100%ක් ගෙවනවා තමන්ගේ වාහනෙට. ඉතින් ඒ නිසා මේ අපි අර අස්ථානීය රණ්ඩු වෙලා පොලිසිය එන්ට්‍රි දාගෙන ඕන් නැති දේවල් කරනවට වඩා තමන්ගේ වාහනය තමන් හදාගන්න අනිත් කෙනාගේ වාහනේ ඔක්කොම පිංගන්නේ අද තියෙන වාහන බොහෝ අය ෆුල් ඉන්ෂුර්ඩ්. එහෙම තමයි. තමන්ගේ ඇත්තේ වරදක් තියෙනවා කියලා දන්නා සමහරුන්ට දැන් මේ මිනිසුන්ගේ ලෝභය, ද්වේෂය කියන එක පිටින් කෙලවරක් නැතුව ගිහිල්ලා තියෙනවා. අර ඉන්ෂුරන්ස් එකෙන් ගෙවෙනවා. ඒත් හැප්පිච්ච කෙනාගුණත් කීයක් හරි කඩා ගන්න තියෙනවා නම් ඒක තමයි කරන්නේ. මෙන්න මේ අස්ථානේ උපදවන කෝපයන් නිසා පින්වත්නි සමහරු ධර්ම දේශකයන්ට වහන්සේට බයිනෝ පින්වත්නි ඔබට බන හොඳ නැත්නම් ඔබ කරන්න ඕනි අහන්න නැතු ඉන්නේ නොවසා ඉන්නවා මිසක නේද ඒකනි කරන්න ඕනි හැබැයි අස්ථානීය කිපීම කියන එක सिद्ध කරනකොට පින්වත්නි ධර්ම දේශකයට බයිනෝ පින්වත්නි මේවා ලේසි පහසු දේවල් නෙමෙයි ගුණවතුන්ට කිපුනහම දැන් කාලි යකින්න වගේ මේවා වෛරය බැඳහම පින්වත්නි සසරෙන් සසරට බවාන්තරයට පවා ගෙනියන්න පුළුවන් ඒවදත් ඊපාරක් නිරයට වැටුණාදනි මහ බෝසතාණන් වහන්සේට වැරදි කරලා අපේ බෝසතාණන් වහන්සේට එනිසයි මම මේ පිළිබඳව කියලා දුන්නේ මේ තමයි නව ආඝාත වස්තු සහ නැත්නම් දසවිධ ආඝාත වස්තු කියලා අපිට හඳුන්වන්න පුළුවන් කාරණාව ඕක තමයි පින්වත්නි ආඝාත වස්තු පදට්ටාණි පදට්ටාණි කියලා කියන්නේ දැන් අපි කතා කළානේ මේකේ ලක්ෂණීය රස පදට්ටාණි අපි පච්චපට්ටාණි ගැන කතා කළේ නේ පච්චපට්ටාණි කියලා කියන්නේ දුස්සන පච්චපට්ටානෝ මොකද්ද වැටහීම අරමුණ දූෂ්‍ය කිරීම තමයි වැටහීම ලක්ෂණය කරගෙන ඉන්නේ. කියන්නේ මේ අරමුණ දූෂ්‍යභාවයටපත් කිරීම තමයි මේකේ වැටහීම. ආසන්න කාරණාව තමයි අර නවවිධ ආඝාත වස්තු දසවිධ ආඝාත වස්තු කියලා අපි හැඳින්වුවේ. මං හිතනවා ඉතින් මේක ගැන ඔබට තේරෙනවා ඇති කියලා නිසකවම මොකද ඉතින් මේක ටිකක් අමාරුයි.
ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඔබ හන ද්වේෂය වගේ නෙමෙයි අපිට කොට ආකහාට ගිහිල්ලා හිතන්න කාරණා මේක තුල තියෙනවා නේද? ඒ නිසා අර එහෙම හාටම ගිහිල්ලා හිතුවාම පින්වත්නි අර මේකට කියන්නේ එසෙන්ස්. අර හරයම උකහා ගත්තට පස්සේ අපිට මගතට වරදින්න දේවල් නේ. ඒකයි. සපින්ගනි මේ ද්වේෂය කියන එක තාම නරක එකක්. මේක අපි හැමතිස්සෙම දකින්න ඕනේ. දැන් උපමා දීලා තියෙනවා පහට ආසි විසෝවිය. කොහොමද කියන්නේ? දණ්ඩින් පහරලත් සර්පේකු වගේ. එහෙම දකින්න ඕනේ. ඔය පින්නතුල ගමනක් යනකොට කෝට් එකකින් ගහපු සර්පෙක් නායක දැක්කොත් එයා කොහොමද ඉන්නේ පනේ පුප්පගෙන ඉන්නේ? ඔය පින්නතුල කොච්චර පරිස්සම් වෙන්නවද? අන්න ඒ වගේ ද්වේෂය කියනක ඔය පින්නතුලගේ හිතට ආවහම ඔය පින්වතුන්ලා දණ්ඩින් පහරලත් සර්පෙක් තමන්ගේ තුල ඉන්නවා වගේ දැනගන්න ඕනේ. විස නිපාතෝ විය. කොහොමද කියන්නේ? විෂපතනයක් වුණා වගේ. අර විෂ දුමක් නගිනකොට අපි මොකද කරන්නේ? නහයකට අතින් වහගෙන පැත්තකට වෙනවනේ නේ. හිතේ ද්වේෂය කියන එක පින්වත්නි විෂ දුමක් වගේ දකින්න ඕනේ. ඒ විෂ දුමක් වගේ විසඳුමක් නෙමෙයි විෂ දුමක් වගේ දකින්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මේක තවත් කෙනෙකුට ආග්‍රහණීය වුණොත් මොකක් වෙනවද? එයාට බොහොම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට දාවක් ගිවිය ලැබුගින්නක් වගේ දකින්ද? දාවක් ලැබුගින්න පින්වත්නි පටන් ගත්තාම කෙලවරක් නැහැ නේද? ඔය කුඹුරකට හේනකට එහෙම ගිනි ගත්තොත් කුණු ගොඩක් ගිනි තියනකොට ඒ ගින්න පැතිරිලා යන්නේ පින්ගත්නි පුදුම වේගයකින්. ඒක නවත්තන්න ඒක ලඟ වෙන්නවත් පුළුවන්. දැන් සමහරු ඔයම ගින්න නිවලා තියෙනවනම් ඔය ගින්න ඇවිල්ලා යනකොට පින්ගත්නි ඒක නිවන්න කියලා ළඟට යන්නකො. අපි ඉදලක් පොල්ලිත්තක් මොකක් හරි අරගෙන ගිහලා ගැහුවට අපිට පාරයි දෙකයි ගහන්න පුළුවන්. එයි ගින්නේ සැර වැඩි. ලව් ගින්න කියන එක එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන්. ඒ ගින්නේ සැරට අපේ රෝම කූප පවා පිච්චෙනු. එනිසා පින්ගත්නි ලව් ගින්නක් වගේ භයානක එකක් විදියට මේක දකින්න. මතකනේ උපමාව මොනවද? දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ, විෂ දුමක් වගේ, ලැව් ගින්නක් වගේ. තවත් තේනවා. ලද්දෝ කාසෝ සපත්තෝවි. අවකාශලත් සතුරෙක් වගේ. කොහොමද? අවකාශලත් සතුරෙක් වගේ. දැන් සතුරෙක්ට පින්ගන්නේ අවකාශයක් ලැබුණොත් මොකද කරන්නේ? මහා විනාශයක් කරනවනේ. ඔයත් ඔය පින්ගතුල්ලගේ හිත තුල ඇතිවෙන ද්වේෂය අවකාශලත් සතුරෙක් වගේ දකින්න. ඔන්න උන්න කල්පනා කරලා අයින් කරගන්න ඕනි ක්‍රම. හරිද පින්ගන්නේ? තව මේකට උපමා නොයි. ඒකුත් තව දීලා තියෙනවා. විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩක් වගේ. විෂ මිශ්‍ර වෙච්ච පල්වුණු මුත්‍රා ගොඩ. කොච්චර දුර්ගන්ධද මේ උපමා. ඒ වගේ දකින්න කියලා තියෙනවා. දට්ටබ්බු. ඒ වගේ දත යුතුයි. පින්ගන්නේ මේ ද්වේෂය කියන එක අනිත් අයට පුදුම විනාශයක් කරන්නේ. තමන්ට අනිත් අයටත් විනාශයක්. තමන්ට රූප තමන්ගේ විරූප භාවයට පත් කරනවා. වර්ණයේ විරූප භාවයට පත් කරනවා. ඇස් විරූපී භාවයට පත් කරනවා. වචන විරූපී භාවයට පත් කරනවා. මේ වගේ පිඟති නොයේකුත් විරූප විප්‍රකාර ඇති කරනවා මේ ද්වේෂය කියන එක. ඒ විතරක් නෙමෙයි. ඔය ද්වේෂාධික පුද්ගලයෝ ඉන්නවා නේද? ඒගොල්ලෝ ඉක්මනින් වයසට යනවා. ඉක්මනින් ජරාවට පැමිණ වෙනවා. ඒ නිසා කියලා තියෙනවා දෝසස්ස කිප්පං ජරා සම්භවතු. මේ ද්වේෂය කියන එක තියෙන කෙනා අර තික්ක දෝසස්ස. මේ ද්වේෂාධික පුද්ගලයා තික්ක දෝසස්ස කියන්නේ ද්වේෂය අධික පුද්ගලයා. ඉක්මනින් ජරාවට පත් වෙනවා. එයාට වැඩි ආයුෂයක් නෑ. ඉක්මනින් දිරලා බැරහෙලි වෙලා යනවා. ඒසම මතක තියාගන්න ඉතින් රූප විරූප භාවයට පත් කරනවා කියලා කිව්වේ ඒකයි. එනිසා අපි ගත්තේ මේ දෝසෝ අත්තං නජානාති දෝසෝ අත්තං පස්සති. මේ ද්වේෂය කියන කාර්ථයක් දකින්නේ නෑ. මේ ද්වේෂය අර්ථය දන්නේ නෑ. ද්වේෂය කියන කාවහම තමන්ට තමන් කවුද? අනිත් අය කවුද? ඉන්නේ ස්වාමින් වහන්සේ නමක්ද? එහෙම කිසිම එකක් නෑ. එක එක වේශයෙන් මේ දේශය ඇවිල්ලා පින්ගත්නේ තමන්ට සිදු කරන්න ඉතාම නරකවල්. මේ දේශය කියන එක 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 වේශයෙන් එන්න පුළුවන්. එක එක විදිහට එන්න පුළුවන්. ඒ එක එක විදිහට එන ද්වේෂවල විශේෂයෙන්ම අපිට සිද්ධ කරන්නේ අනර්ථයක් කියන එක නම් ওই පින්තුල හොත්තට මතක තියාගන්න. අර සරපියෝ වගේ, විෂ දුමක් වගේ, ලැව්ගින්නක් වගේ, අවකාශලත් සතුරෙක් වගේ, විෂ මිශ්‍ර වෙච්ච පල්ලු මුත්‍රා ගොඩක් වගේ. මෙහෙම දැකලා පින්ගත්නේ මේ දේශය දුරු කළා දාන්න උත්සාහ කරන්නේ. පින්ගත්නේ මේ ද්වේෂයේ විවිධ දැන් ප්‍රභේද තියෙනවා. දැන් ওই පිංගුතුල හැල්ලති ක්‍රෝධය කියලා එකක් තියෙනවා, ද්වේෂය කියලා එකක් තියෙනවා. ක්‍රෝධය කියන්නේ මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ කෙනෙක්ට පළවෙනින් ඇතිවෙන කිපීම. කියන්නේ පළවෙනියටම කෙනෙක්ට කිපීමක් ඇති වුණොත් ඒකට කියනවා ක්‍රෝධය කියලා. ඒක දෙවෙනි පාර ඇති වෙන්නේ ද්වේෂයක් විදිහටයි. ක්‍රෝධය තමයි ද්වේෂය බවට පෙරලෙන්නේ. ඒක කියලා තියෙනවා. මේ මගේ කතා නෙමෙයි හරිද? මේ මං හිතලා බලලා කියන ඒවා නෙමෙයි. සීලකන්ද අට කතාවේ මේක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. කන්න ජාත කටුවාව හොඳට බලන්න මේ වරගෙන. කන්න ජාත කටුවාවෙත් මේක මේ විදිහටම කියලා තියෙනවා. හරි, ඊළඟට ද්වේෂය සහ ප්‍රතිගය කියලා එකක් තියෙනවා. මොකද්ද ද්වේෂය සහ ප්‍රතිගය? ප්‍රතිගය කියන්නේ මේකෙදි පින්වත්නි ද්වේෂය කියලා කියන්නේ දුර්වල කිපීම. අර නිකන් හිත ඇතුලෙන් වගේ ඇති වෙන එකට කියනවා ද්වේෂය කියලා. හැබැයි බලවත් කිපීමට කියනවා ප්‍රතිගය. එයා ඇවිල්ලා පින්දි බලවත් ලෙස කිපිලා එයා හැප්පෙනවා රුමුනි. මොකක් කිව්වත් එයාට ඊට පස්සේ අර්ථය අනර්ථය පේන්නේ නෑ. ඔන්න ඔහොම මේ ද්වේෂයේ විවිධ ප්‍රභේද තියෙනවා.
හැබැයි පිංගද්දී තව මෙහෙමයකුත් තියෙනවා. මේ ද්වේෂය තියෙනවා නේද? ප්‍රඥාවන්තයන්ට මේ ද්වේෂයෙන් හානියක් නැත. කාටද නැත්තේ? ප්‍රඥාවන්තයන්ට නැත. ඒ නිසා කියලා තියෙනවා පණ්ඩිතා නාම කන්ති බලා බවන්තින කෝද බලාති. පණ්ඩිතයාගේ පිංගවත්නි වැඩියෙන්ම බලවත් වෙන්නේ ශාන්තියයි. ඒ කියන්නේ ඉවසීමයි. මෝඩයාගේ තමයි ක්‍රෝධය බලවත් වෙන්නේ. පණ්ඩිතයාගේ වැඩිපුර බලවත් වෙන්නේ ඉවසීමයි. හැබැයි හොඳට මතක තියාගන්න. මේ ඉවසීම කියලා කියන්නේ නිවට කමට එහෙම නෙමෙයි. ඉවසනවා කියලා කියන්නේ නිවට කමට නෙමෙයි. කවදාවත් පිංගවත්නි කෙනෙක් තමන්ට වැරදක් කරා කියලා ඒ පුද්ගලයාත් එක්ක කිපෙන්න යන්න එපා. හරිද? ඒ පුද්ගලයාගේ සිදුවීම තියෙනවනේ. අන්නේ සිදුවීම වැරදි නම් ඒ සිදුවීම දැකලා බිම බලා ගන්නත් එපා. කෙනෙක් තමන්ට වරදක් කරපු පුද්ගලයා කෙරෙහි වෛරයක් බඳ ගන්නවා නම් අන්න ඒකට කියනවා දේශය නැත්තම් උපනාහ. උපනාහ කියන්නේ වෛරයට, වෛරය කියලා. හරිද? හැබැයි කෙනෙක් යම්කිසි වැරදි සංසිද්ධියක් දැකලා ඒ සංසිද්ධියට බිම බලා ගන්න එක ඒකට කියන්නේ ශාන්තිය නෙමෙයි නිවටකමයි. ඒ නිසා අපි කතාවටත් කියන්නේ පුද්ගලයාට වෛර නොකරන්න, ක්‍රියාව කෙරෙහි අවධානය යොමු කරන්න. ක්‍රියාවට වෛර කරන්න. එහෙම ඒක නම් භාගතුන් වහන්සේ කතාවක් නෙමෙයි. මේ මෑත කාලෙදී පහළ වෙච්ච සමාජ විද්‍යාඥයෙක් කියපු කතාවක්. නමුත් ඔබ මේ කතාව අපිට ගන්න තැනක් තියෙනවා. ඒකයි මම මේක කිව්වේ. යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි ඔබ තරහ ඇති කරගත්තොත් ඒ කියන්නේ ඔබ ඇති කරගෙන තියෙන ද්වේෂය. හැබැයි යම්කිසි සංසිද්ධියකට ඔබ එරෙහි වුණොත් එතන තියෙන්නේ ඒක ගැටීමක් නෙමෙයි. ඒක ගැටීමක් බවට පත් වෙන්නේ නැත්තේයි කියන එක මම කියන්නම්. එතන තියෙන්නේ සංසිද්ධියට නිවට නොවීමක්. වසනෝ 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 කියලා මේ බුදුදහම විනාශ කරගෙන යනකොට අම්මව තාත්තව දූෂණය කළ යනකොට රට අගාධයට යනකොට පින්වත්නි බිම බලාගෙන ඉන්න එක නම් නෙමෙයි ඉවසීම කියලා කියන්නේ. ඒකට කියන්නේ නිවටකම කියලා. මම මේවා ගැන ඉතාම විස්තර විග්‍රහ සහිතව ඉදිරියේදී කියලා දෙන්නම්. හරි. ඔබ ද්වේෂය ගැන දැනගත යුත්තේ දැනට මෙපමණයි. පින්වත්නි මම මේකම තව පුංචි සිහිපත් කිරීමක් කරන්නම්. පින්මි ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මතාවයන් අපිට නිතර කරදර කරන අකුසල මූල තුනක්. මේ අකුසල මූල තුන පිළිබඳව අපිට දීර්ඝ විග්‍රහයකට ඉදිරියේදී අපිට යන්න වෙනවා. ඒකට හේතුව තමයි මේවා ගැන හොඳට දැනගත්තාමම තමයි, කියන්නේ මේ චෛතසික ස්වභාවය හොඳට තේරුම් ගත්තාමම තමයි පින්වත්නි අපිට මේ වගේ මේ නික්මීමක් ලැබෙන්නේ. දැන් ওই ද්වේෂී විවිධ ප්‍රභේද තියෙනවා. ඒ විවිධ ප්‍රභේද අපි හොඳට තේරුම් නොගත්තොත් දැන් තව එකක් තියෙනවා උපනාහ කියලා. මේ ද්වේෂීර කියලා තියෙන අර්ථයක් මම මේ නිකන් ඔබට කියන්නේ. මේ උපනාහ කියලා කියන්නේ අර දැන් යම් කෙනෙකුගේ ක්‍රෝධයක් ඇති වෙලා ඒක ඉක්මනට සිඳිලා ගිහලා හිතයට තැම්පත් වෙනවා. වෛරය කියලා කියන්නේ. වෛරය කියන්නේ උපනාහ කියන එකට තමයි. ඒ උපනාහ ස්වභාවය වෛරය කියන ස්වභාවයෙන් ලේසින් සංසිඳන එකක් නෙමෙයි. මේවා අපි තේරුම් ගන්න එපේ. මේවා තේරුම් ගත් නැත්නම් අපේ මං ඉතින් උපන් ක්‍රෝධය මෙහෙම කරනකොට පරිස්සමෙන් අයින් කරගන්නවා මෙහෙමයි කියලා අපි දැන් හිතෙනවා. හැබැයි අපේ හිතේ වෛරය තියෙනවා. ඒ වෛරය තිබ්බාම තමයි අර නවවිධ ආඝාත වස්තු මෙයාමට එදා මෙහෙම කළානි බලන්නකෝ අදත් මෙහෙම කරනවානි මං තව ඉවසන්නේ කියලා කොච්චර ඉවසන්නද? ඔන්න ඔය වගේ අපිට අර මතුවෙලා එන්නේ ආපහු ද්වේෂය අර උපනාහ කියන අවස්ථාවට ගිය වෛරය. ඒකයි කාලියක් ඉන්නට දේවදත්තර මං කිව්වනේ නේ භවාන්තරය දක්වාම මේ වෛරය කියන එක අරගෙන ගියා. එනිසයි කිව්වේ අර නහි වේරේන වේරානි සම්මන්තීද කුදාචන අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනත්තන. මේ වෛරය කියන එක වෛරයෙන් සංසිඳෙන්නේ නැත. හරියට අපවිත්‍ර දැන් අපිට මොකද කෙලසොටු සෙම වගේ මොකක් හරි වාජනයක තියෙනවා. අපිට පුළුවන් දෙයක තවත් කෙලසොටු සෙම වලින්ම හොදලා දා. බෑනේ අපිට සිද්ධ වෙනවනේ මොකක් හරි පිරිසිදු වතුර එකක් දාන්නනේ. අන්න ඒ වගේ කෙලසොටු තමයි වෛරය කියලා කියන්නේ. ඉතින් අපි ඒක සෝදාන්න යන්නේත් කෙලසොටු සෙම වලින් නම් වෛරයෙන් වෛරය සංසිඳෙනවද? නෑ. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. එනිසා වෛරය පිංගත්නි මෛත්‍රීනුයි සංසිඳෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් මේකේ දැනගන්න ඕනි මේ වගේ යම් යම් ප්‍රභේද ටිකක් තියෙනවා. ඒ ප්‍රභේද ටික අපි හිමින් සැරේ තේරුම් ගන්න ඕනි. කොහොම නමුත් පිංගත්නි විශේෂම මේ ද්වේෂය කියන එක තමන් හොද්දට තේරුම් ගන්න. තමන්ගේ ඇතුළට තමන්ගේ ගෙදරට සර්පෙක් ආවහම අපි කොච්චර බය වෙනවද? තමන්ගේ බඩට වසක් විසක් ඇතුළු වුණාම අපි කොච්චර බය වෙනවද? අන්න ඒ වගේ තමන්ගේ පංචස්කන්ධය කියන නිවසට සර්පෙක් ඇතුළු වුණා වගේ වසක් විසක් ගියා වගේ මේ ඇතුළේ ගින්නක් ඇති වුණා වගේ අපි මේ ද්වේෂ ආදී ධර්මතාවලින් දුර වෙන්න ඕනි. ඉතින් මේ ගැන වැඩි විස්තර මං ඉදිරියේදී සේපත් කරන්නම්. දැනට අපි ඊළඟ චෛතසිකය සඳහා යොමු වෙනවා. දැන් අපි ද්වේෂයත් කතා කළා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. නැත්තම් ඔකට කියන්නේ ඉස්සා කියලා. ඉස්සා කියන්නේ මේ ඊර්ෂ්‍යාවට කියන පාලි නම. හරිද? යන්න අල්සයන්න සායන්. ඔහොම තමයි කියන්නේ. ඔය පිඟුතුල්ලනම් ඉස්සා කියලා කියන්නේ ඔය කනබන ජාතියකටනේ. මෙතනදි ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියන චෛතසිකයට පාලියෙන් කියන නම. ඊළඟට මේ ඉරිසියාව ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ඉරිසියාව ගැන සිහිපත් කරන්න පින්වත්නි මේ ඉච්ඡා මච්චරිය කියන දෙකම අපිට එකට කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මේ ඉස්සා කියලා කියන්නේ මොකක්ද? මේ ඉස්සාවේ ස්වභාවය පරසම්පත්තීනම් ඉස්සතීතේ ඉස්සා. මොකද්ද කියන්නේ?
පර සම්පත්තීනම් අනිත් අයගේ සම්පත් මෙරමා සැපත් එහෙමයි කියන්නේ මෙරමා කියලා කියන්නේ මගේ නොවන අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නැද්ද ඉස්සතිති ඉස්සති කියන්නේ නොඉවසනවා කියන එක නොඉවසයිද අන්න ඒකට කියනවා සා ධම්ම ಜಾති ඒ ධර්ම ස්වභාවයට කියනවා ඉස්සා කියලා ඊර්ෂ්‍යාව තේරුණාද මොකක්ද ඊර්ෂ්‍යාව කියන්නේ අනිත් අයගේ සම්පත් නොඉවසන ස්වභාවයයි අන්න ඒකට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා ඔය පිංගුතුල්ලට නැති මේක නෙනේ හැමෝටම තියෙන එකක් මේ මේ බොහෝ බොහෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ බොහෝ දෙනෙක් මගේ රත්තරන් පිංගවත්නි මේ ඊර්ෂ්‍යාවෙන් තමයි මේ මේක පිංගවත්නි පුදුම විදිහට තියෙන එකක් මම මේක ගැන කියන්න එතකොට ඔය පිංගුතුල්ලට තේරුම් ගන්න පුළුවන් මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන දිහා බලන්නකෝ මේ ඊර්ෂ්‍යාවේ ලක්ෂණීය තමයි පර සම්පත්තීන උසූයන ලක්ෂණ මොකද්ද අනිත් අයගේ සම්පත් උසූයන ලක්ෂණ නොයිවසන බව තමයි ලක්ෂණ අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නේ ඒක ඉවසන් ඉන්න බෑ පිච්චෙනවා වගේ දැනෙනු ඒක තමයි ලක්ෂණ තත්ත්වේව අනබිරති රස එන්නේ ඒ ඒ වස්තුන් වල අනබිරති නොඇලීම නොසතුටු වීම තමයි කෘත්‍ය කරගෙන පවතින්නේ හරිද එහෙම කිව්වහම හිතෙනවා ඇති ධාමඳුරණේ නොයැලෙන්න නොසතුටු වෙන්න කියලා නේ කියන්නේ කියලා මම ඒ ගැන කියලා දෙන්නම් මේක දැනට මතක තියාගන්න රසය මොකද්ද අනබිරති රස ඒ පරසම්පත්තීන් කෙරෙහි නොසතුටු වෙන බව තමයි මේකේ කෘත්‍ය බවට පත් වෙන්නේ තේරුණා නේද පිංගත්නි හරි ඊළඟට විමුක භාව පච්චපට්ඨාන ඒ කියන්නේ විමුක භාව කියලා කියන්නේ පිංගත්නි මේ තමන්ගේ ඇහෙන් බලන්න බෑ ඇසින් නොබැලිය හැකි බැවින් මුහුණ හරවා ගැනීම විමුක භාව කියන්නේ මුහුණ හකුලවා ගන්න මුහුණ හරවා ගන්න ඒක තමයි මේකේ වැටහීම අනිත් අයගේ සම්පත් දක්ලානේ අපි මොකටද ඕවා බලන්නේ මෙහෙමයි අපි දන්නේ නැද්ද වුන් හම්බ කරපු දේ කියලා තමන්ගේ මූණ හකුලවා ගන්නවනේ හරව ගන්නවනේ අන්න එක කියන්නේ විමුක භාව පච්චපට්ඨානා කියලා තමන්ගේ මූණ හරවා ගැනීම තමයි මෙරිෂ්‍යාව කියන එකේ පිංගත්නි වැටහිම් කාරණා බවට පත් වෙන්නේ ඒක තමයි අපිට වැටහෙන්නේ පරසම්පත්ති පදට්ටාන මේකට ආසන්න කාරණා බවට පත් වෙන්නේ අනිත් අයගේ සම්පත්තිය ඉතින් ඔය පිංගුතුලට හිතරි දෙන එක අහන්න දෙයක්දනේ ගමේ ගෙවල් කීයක් තියෙනවද ඔය පිංගුතුල කීයකට කියලා ඉරිසියා කරන්න දිතින් කියන්න කොහා එක්කෙනෙක්ට දෙන්නෙක්ට නම් එකයි දෙකයි 10ක් තියෙනවා නම් ඉරිසියාව කියන එක පිංගනි 10 දෙනාටම ඕක කරනවා සමී ඉරිසියාව කියලා කියන්නේ කිසිම වැඩක් නැතිව තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැතුව දෙලවම පිරිහීමටපත් වෙන පාප ධර්මයි මතක තියාගන්න තමන් කාටරි ඉරිසියා කරනවා නම් මේ ඉරිසියාව කියන එක පිංගනි අපිට මෙලොවට වැඩකුත් නැහැ පරලොවට වැඩකුත් නැහැ කිසිම වැඩක් නැතුව තමන් පිරි දැන් දේශය නම් ඔන්න තමන්ට අනර්ථයක් හරි කර හා හරි එහෙම හරි කරා කියන්නකෝ ලෝභය නම් තමන්ට ආස හරි හිතුණා හරි ඒකත් හොඳයි කියන්නකෝ මම මේ කියන්නේ හැබැයි මේ ඉරිසියාව බලන්නකෝ මේක මෙලෝ අපිට වැඩක් නැති එකක් අනුන්ගේ යස අනුන්ගේ ඉසුරු අනුන්ගේ ගුණ අනුන්ගේ ලාභ සත්කාර අනුන්ගේ කීර්ති ප්‍රශංසා මේවා පිංගත්නි අපිට දකින්න බැරි බලන්න බැරියයි අපිට දකින්න බලන්න බැරියයි ඒ තමයි අපේ තියෙන ඉරිසියා ස්වභාවය තර්ණනිද මම මේ කියන්නේ පිංගත්නි මේ ඉරිසියාව කියන ස්වභාවය මේ ඉරිසියාව කියන ස්වභාවය යම් කෙනෙක් ගාව තියනකම් එයාට බුදු බ්‍රජානන් වහන්සේලා පසේ බුදුරජානන් වහන්සේලා විඳපු පාමොජ්ජ සුඛය ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමෝදය ලැබෙන්නේ නැහැ. ඒ නිසානේ අර කියලා තියෙන්නේ ඉස්සානල සිකායේස හදේ ජල තීවතේ. නේව වින්දන්ති පාමොජ්ජං සම්බුද්ධාදී හිසේවිතං. මේ ඊර්ෂ්‍යාව කියන නලසික. නලසික කියන්නේ අර අනුන්ගේ සම්පatti නොයිවසීම ලක්ෂණය කරගෙන තියෙන මේ ඊර්ෂ්‍යා නැමැති ගිනිද. යේසං හදේ ජල තීවතේ. යමෙක්ගේ හදවතේ ඉරිෂ්‍යාව කියන ගිනිදැල් දැල්වෙනවද එයා නේව වින්දන්ති. එයාට කවදාවත් විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද්ද පාමුච්චක් ප්‍රමෝදය කියන එක. කවුද ප්‍රමෝදය සේවනය කරන්නේ? සම්බුදු රජාණන් වහන්සේලා වෙනි උතුමන් වහන්සේලා සේවනය කරපු ප්‍රමෝදය ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ ප්‍රමෝදය ලබන්න බෑ නම් ප්‍රමෝදය කියලා කියන්නේ මොලක්කු සතුට කියලා නේ කියන්නේ සාමාන්‍ය අර්ථය ගැන දෙන්නේ මොලක්කු සතුට කියලා. අපි මේවා ගැන කතා කරමු ඉදිරියේදී. ඉතින් ප්‍රමෝදය ලබන්න බැරි කම නිසාම පස්සද්ධිය ගැන කතා කරේදනේ පස්සද්ධිය කියන්නේ බලවත් සතුට කාය චිත්ත දෙදෙනාගේ ප්‍රීතිය සංසුන් භාවය කියන පස්සද්ධිය කියන ಗುಣධර්මය කවදාවත් ඒ හිත්වල වැඩෙන්නේ නැහැ. ඔන්න ධ්‍යාන නැති වෙන්න හේතුව. ඔන්න ආනාපාන සති භාවනාවෙන් වැඩෙන්නේ නැති වෙන්න හේතුව. Tamange හිත්වල ඊර්ෂ්‍යාව තියෙනවා නම් කවදාවත් මේ ප්‍රීති ප්‍රමෝද පස්සද්ධිය කියන ධර්මතාව විඳින්න බෑ. ඔන්න දැන් ඔබට තේරෙනවද ඔබට සමාධිය වැඩෙන්නේ නැත්තේයි? Tamanට භාවනාවෙන් වැඩෙන්නේ නැත්තේයි? මෙන්න මේ තමයි පිංගත්නේ. මෙන්න මේවට තියෙන කාරණා. ඉරිෂ්‍යාව තමයි හේතුව. තේරුණා නේද මම මේ කියන එක? හොඳයි. එතකොට මේ ඉරිෂ්‍යාව ගැන අපි ටිකක් තව දැනගන්න ඕනේ ඉවත් තියෙනවා. අපි හදීසියක් නැති නිසා හිමින් සැරේ ඉරිෂ්‍යාව ගැන ඒ දැනගන්න ඕනි දේවලුත් දැනගෙන මෙයන්.
පෙදමි ඉරිෂියාව කියන එක විවිධ වේෂෙන් කෙනෙක් ගාව පහළ වෙන්න පුළුවන්. සමහරකට ඔය පිංගුතුල්ල රැවටිලා ඉන්නත් පුළුවන් නේ. අනේ ඉතින් අපි නම් කොයිද ඔය ඉරිෂියා අපිට තියෙන්නේ මෙහෙම එකක් නේ කියලා ඔය පිංගුතුල්ල රැවටිලා ඉන්න පුළුවන්. ඉතින් සම ගොඩාක් අය ගාව අපේ ලෝකයේ තියෙන එකක් තමයි මේ මට කවුරු ඉරිෂියා කරත් මම ඒගොල්ලන්ට ඉරිෂියා කරන්නේ. ඉතින් මේ පිංගුතුල්ල ඇත්තටම හිතන් ඉන්නේ මේ පිංගුතුල්ල ඒක කියන්නේ බොරුවකුත් නෙමෙයි. මේ පිංගුතුල්ලට හිතෙන්නේ නෑ මේ මම ඉරිෂියයි කියලා. මේ පිංගුතුල්ලට හිතෙන්නේම Taman තුල ඉරිෂියාව කියන ධර්මතාවය නැති නිසා මට ඉරිෂියාවක් ඇති වෙන්නේ නෑ කියලා. ඒ මොකද? ඒක වෙන්නේ ඒ රැවටීම වෙන්නේ මේ ඉරිෂියාව පහළ වෙන්න පින්වත්නි වෙන වෙන වේශවලින්. කියන්නේ ඉරිෂියාවේ වේශයෙන් නෙමෙයිමයි මේක පහළ වෙන්නේ. ඉතින් ඉරිෂියාවේ වේශයෙන්ොත් මේක එන්න පුළුවන්. ඉතින් එයාට නම් මේ බණ ටික ඇහෙනකොටම තේරෙනවනි අපේ ඉතින් මංගාව මේක තියනවනි කියලා. හැබැයි දැන් සමහර පින්වතුන්ලාට හිතෙනවා නම් ඔය කිව්වට මංගාව නම් ඔය ඉරිෂියාව කියන එක නෑ වගේ. එහෙම හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න බොහෝ අය ගාව පරාර්ථකාමතා වේශයෙන් ඉරිෂියාව වෙන්න පුළුවන්. පරීක්ෂණතා වේශයෙන් එන්න පුළුවන්. පුණ්‍යකාමතා වේශයෙන් එන්න පුළුවන්. පටික්කුල සංඥා වේශයෙන් එන්න පුළුවන්. අනිත්‍ය සංඥාවෙන් ඉරිෂියා වෙන්න පුළුවන්. කොහමද එන්නේ? මේ බලන්න. දැන් පරාර්ථකාමීත්වය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයට යහපතක් කරන්න කැමැති බවනි. තේරුණාද? දැන් පරාර්ථකාමී බව කියන්නේ අනිත්‍යයට යහපතක් කරනවා. එතකොට ඉරිෂියාව කියන්නේ ඒකට විරුද්ධම එකක්. හැබැයි ඔබ දන්නවද? ඉරිෂියාව පරාර්ථකාමතාකාරීනුත් එන්න පුළුවන්. හරි කොහමද? දැන් මේ බලන්න. ඔය පිංගතුල කාගේ හරි ඔෆිස් එකක වැඩ කරනවා. වැඩ කරනකොට ඔයි පිංගතුලත් එක්ක ඉන්න වෙන කෙනෙකුට ලැබෙන්න යනවා ලොකු උසස් වීමක්. හරිද? ඒ උසස් වීම ලැබෙනකොට ඔයි පිංගතුලට ඔය උසස් වීමට ඉරිසියාවක් එනවා. ඒ කියන්නේ දැන් මෙයාට මේක ලැබුණොත් එහෙම මෙහෙමයි එහෙම එනවා. හැබැයි ඔයි පිංගතුලට ඒක ඉරිසියාවේශයෙන් නෙමෙයි එන්නේ. මේ බලන්න. ඔයි පිංගතුල මෙහෙම හිතනවා. මෙයාට මේ තනතුර ලැබුණොත් මෙයා මේ අල්ලස් ගන්න පුළුවන්. මෙයාට අයහපතක් වෙන්න පුළුවන්. මෙයාට මෙයාගේ පවුල අමතක වෙන්න පුළුවන්. මෙයාට මේකෙන් වෙන්නේ මේ අනර්ථයක්. අන්නේ අනර්ථය නිසා මම මේ තනතුර ලැබීම කොහොම හරි වළක්වලා මෙන්න මෙයාව ආරක්ෂා කරගන්න ඕනේ. ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ආදී වශයෙන් දැන් බලන්නකෝ දැන් ආයේ මොන වෙසින්ද? එයාට යහපතක් කරන්න යනවා වගේ වෙසින්. හැබැයි ඇත්තටම තමන්ගේ හිත ඇතුළේ තියෙන ඉරිෂියාව තමයි ඒ අර පරාර්ථකාමතා වෙසින් සමහරක් විට ඇවිල්ලා තියෙන්නේ. සම මේවා හොඳට ලියාගෙන මතක තියාගන්න. පරාර්ථකාමතා වෙසින් තමන්ට ඉරිෂියා වෙන්න පුළුවන්. හරි. තව එකක් තියෙනවා. දැන් පරාර්ථකාමතා වෙසින් මෙහෙම එන්නත් පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනවා. කවුරු හරි කෙනෙක් කාට හරි දන් දෙනකොට දන් දෙන කෙනාගෙන කීර්තිරාවයක් රටේ ලෝකෙ පැතිරිලා යනවනේ මෙයා මෙහෙම දානපතියෙක්. මෙයා බොහොම දන් දෙන කෙනෙක් කියලා අරකයි මේකයි කියලා. ඉතින් මෙන්න මෙහෙම දන් දෙන කෙනෙක්ට ලැබෙන කීර්තිය ප්‍රශංසාව සමහරුන්ට ඉවසන්න බෑ. ඉවසන්න බැරි නිසා අර පරාර්ථකාමතා වේශයෙන් උතන්ට පොඩ්ඩක් ඉරිසියාවක් පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? මෙන්න මෙහෙම එනවා. දැන් මෙහෙම කියනවනේ සමහරු එනේ නයිට ඔහොම සල්ලි දුන්නාම මේ රටේ යාචකයන් වැඩි වෙන්නේ නැහැ. මේ රටේ කම්මැලි වෙන්නේ වැඩි වෙන්නේ. ඒ නිසා එනේ නයට දෙන්න හොඳ නැහැ. එනේ නය දන් දෙන එක නම් හොඳයි. හැබැයි ඉතින් එනේන කෙනාට ඔහොම දුන්නොත් අර එහෙම කියලා අර දන් දෙන කෙනාගේ දන් දීම කියන කාර්යය සැහැල්ලු කරලා හරි ඒක ලොවට කරන නිකන් අනර්ථයක් වගේ පෙන්නලා ඒක පටු කරලා කතා කරන්න උත්සාහ කරනවා. අන්න ඒක වෙන්නේ පරාර්ථකාමතාවේශයෙන් එන ඊර්ෂ්‍යාවමයි. මතක තියාගන්න. ඊළඟට ඔය දෙකයි. තව එකක් තියෙනවා. පරාර්ථකාමතාවේශයෙන් තව එකක් එන්න පුළුවන්. ඒ තමයි දැන් කෙනෙක්ට නිකන් ලැබෙනවා. කොයින් හරි අපි හිතමුකෝ මට මොනවා හරි කාගෙන් හරි නිකන් ලැබෙනවා. දැන් සමහරුන්ට ඕක ඉවසන්න බෑ. මෙයාට නිකන් ලැබෙනවා කියලා හිතෙනවා. ඒ හිතනකොට ඉරිසියාවක් නැති වෙන්නේ මෙයාට නම් නිකන්මයි හැමදේම ලැබෙන්නේ. අපි හැමද මහන්සි වෙලා ගන්න ඕනි මෙහෙමයි. දැන් ඔන්න ඕක පින්වත්නි පරාර්ථකාමතා විශ්යෙන් එළියට එනවා මෙන්න මෙහෙම. කොහොමද? නිකන් හිතන්න කවුරු හරි මට වාහනයක් පූජා කරනවා. මට වාහනයක් පූජා කළාම ඕක බලන් ඉන්න අනිත් අයට එතනවා මේ හාමුදුරුවන්ට වාහන දුන්නාම අනිත් පොඩි හාමුදුරුවන්ට කවුද වාහන දෙන්නේ? එතකොට අනිත් හාමුදුරුවරුන්ට කවුද සලකන්නේ? අර ඒ වගේ නිකන් ලැබෙන එක දැන් ඔය පින්වතුන්ලාට මේ හාමුදුරුවෝ කරේ නම් ඔය වගේ විශාල ඉරිසියාවක් තියෙනවා. හරිද? ස්වාමින්වහන්සේලා ඔය පින්වතුන්ලා හිතන් ඉන්නේ අපි ඉන්න ඕනේ මැටි කුටිවල පැදුරුවල පම් පැදුරුවල එහෙම එක. ඔය පින්වතුන්ලා ඇවිල්ලා අපේ කුටියකට එබිලා බැලුවාම මේ ෂා ඇටච් බාත්รูම් හොඳ බෙඩ්ෂීට් ඔය පින්වතුන්ලා වගේ මේ ඔය එහෙම ඉන්නේ නැහැ නේ. ඉතින් අපි පින්වතුන් කැලෑවල් මැද්දේ ඉන්නේ. ඉතින් අපිට ළඟ ළඟ මේ දේවල් තියෙනකොට තමයි පහසු එක්තරා විදිහකට. ඉතින් ඒ පහසුකම සලසා කවුරු හරි දායකයෙක් හදලා දුන්නාම ওই පිංගුතුලට අර මෙහෙම ආමුදුරන්ට දුන්නාම උන්වහන්සේලාගේ කෙලිස් වැඩෙනවා. අරකයි මේකයි කියලා ස්වාමින්වහන්සේලාට නිග්‍රහ කරන ස්වරූපේ නොත් ওই පිංගුතුලට එන්න පුළුවන් මොකද්ද? වංචක ඊර්ෂ්‍යාවමයි. දැන් ඔබට තේරෙනවද මේවා මේ කොච්චර අමාරු වැඩද කියලා? ඈ ඔය පිංගු ඔබට තේරෙනවද පිංගා? මේ වගේ මේකේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂණතා වේශයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔක්කොම කියන්න වෙලාවක් නැවෙන නිසා කෙටියෙන් මේ ගැන සිහිපත් කරලා දෙන්නම්. කොහොමද පරීක්ෂණතා වේශයෙන් එන්නේ? දැන් ඔන්න කෙනෙක් කෙනෙක්ගේ ಗುಣ කියනවා. කෙනෙක් කෙනෙක්ගේ ಗುಣ කියනකොට ඒ ಗುಣ අහන් ඉන්න අපිට ඉරිසියයි කෙනෙක්ට. එතකොට යා කියනවා ඔය කිව්වට අපි හොයලා බලන්නම්කෝ. අපි හොයලා බලන්නම්කෝ කියලා අර පරීක්ෂණයට තියනවා.
පරීක්ෂණයට තියලා ඒ අර අනුන්ගේ ගුණ දකින්න කැමති නැති නුගුණ දකින්න කැමති කෙනාම නිසා එයා අර ගුණ විමසන කොටත් පින්නත් කොහෙන් හරි ගුණයක් ගුණත් අගුණයක් බවට පත් කරගෙන ගන්න ස්වභාවය දක්ෂකම යාට තියෙන නිසා එයා පින්නදී ඒකේ ලේසියෙන් යාට පේනවා සැකකල යුත්තක් වශයෙන්ම පේනවා සුළු දෙයක් හරි අරගෙන අර ගුණය බාල කරලා හිතන්න පෙළඹෙන්නේ පරීක්ෂණතා වේශයෙන් නේ ඉරිෂියාව වංචක ඉරිෂියාව කියලා සිහිපත් කරලා තියෙනවා ඊළඟට පුණ්‍යකාමතාවේශිනුත් වෙනවා මොකද පුණ්‍යකාමතාවේශය කියලා කියන්නේ දැන් පින් කරන්න කැමැත්තක් වගේ එනවා කොහමද ඒ වෙන්නේ මේ බලන්න කවුරු හරි අපේ ගමේ කෙනෙක් පිනට ලොකු පින්කමක් කළා දැන් එයා අර අරකින් එයාට එන කීර්තිය ප්‍රශංසාවට දැන් එයා කීර්තිමත් අපේ ඉතින් අර මිනිස්සු කාර් එකක් පූජා කළාය මෙහෙම කළාය සිරප්පු දෙකක් පූජා කළාය ගේට්ටුවක් පූජා කළාය මෙයාට කියලා කීර්තියක් එනවනේ අන්න ඒ කීර්තියට ඉරිෂියා මොකද කරන්නේ මමත් එයාට වඩා ලොකු පිනක් කරන්න ඕනි කියලා පින්ගනේ අර අකුසල ධර්මීය කුසල ධර්මීයට ප්‍රත්‍ය වෙනවා ඒක වෙනම කතාවක්. එයා පස්සේ කරොත් එයාට ඒක පිනක්. හැබැයි සිදු වෙන්නේ මොකක්ද? අර පින් කරන්න ඕනි කියලා එන්නේ පින්වත්නි අර සංසිද්ධිය කෙරෙහි ඇති වෙච්ච වංචක ඉරිෂියාව. සා ඒ වන්දයට මතක තියාගෙන ඉන්න. ඒක තමයි ඊළඟ එක. තවත් වෙනවා පටික්කුල සංඥා වශයෙන්. කියන්නේ දැන් තව කෙනෙක්ගේ රූපය රූපය දැකලා අපිට හිතෙන්න පුළුවන් දැන් එයා ලස්සනයි. හරිද? හැබැයි එයා ලස්සන වුණාට අපි මෙහෙම කියනවා සමහරුන්ට ඔය පිටපැත්තේ තියෙන්නේ අපි දන්නේ නැද්ද ඔය ස්වභාව තියෙන්නේ පිටපැත්තේ විතරයි ඇතුළේ තියෙන්නේ සෙමසොටු කෙල දහඩිය මල මුත්‍රා ආදී අසෝචි ගොඩවල්ය මේ කුණු ගොඩේ පිට ඇති උපයෙන් කොමන ඵලයක්ද ඔහොම කියනවනේ වටින ඇඳුම් වලින් කොච්චර සැරසුවත් මේවා ඉතින් කුණු ගොඩක්ම නෙමෙයිද මේ සරසන්නේ අන්න පටික්කුල වේශයෙන් එන වංචක ඉරිෂියාවක් එන ඒක ඉරිෂියාව සබවින් වෙන පටික්කුල සංඥා ප්‍රඥා චෛතසිකයත් එක්ක බැඳින එක ඒක මම ප්‍රඥාව ගැන කියලා දෙද්දි කියලා දෙන්න මෙතනදී මේ ඉරිෂියාව තමයි අරවේෂින් එන්නේ කියන එක පින්වත්නි ඔය පින්වතුන්ලා මතක තියාගන්න. අම්මේ ටිකක් වේගෙන් කියන්නේ මේ කාලය ඇතුළත මම මේ චෛතසික ඉවර කරන්න උත්සාහ කරන නිසා. අවසානික තමයි අපිට දැනගන්න තියෙන්නේ අනිත්‍යතාවේෂින් එන වංචක ඉරිෂියා. ඒ කියන්නේ දැන් බොහෝ සම්පත් තියෙන කෙනෙක් දැකලා දැන් සම්පත් සැප සම්පත් බොහෝම තියෙන කෙනෙක්ව දැකලා අපිට හිතෙනවා මේ අනේ ඉතින් ඔය කොච්චර දේවල් තිබ්බත් ඕවා අනිත්‍යයි. තව ටික කාලෙකින් මේගොල්ලන්ගේ මේ සම්පත් කෙලවර වෙනවා. මැරුණාට පස්සේ කවුරුත් ඉන්නේ හතර ලියන් වලේනේ. ඒ කාලේ ආවට පස්සේ අපෙත් මෙයාගෙත් වෙනසක් නැහෙනි. මෙහෙම සැපවින්දට වැඩක් නැහැ. අපි මැරෙනවා අනිත්‍යයි අරකයි මේකයි කියලා. අනිත්‍යතාව වේශිනුත් මේ ඉරිෂියාව කියන එක වංචක ඉරිෂියාව කියන එක එන්න පුළුවන්කම හොඳටම තියෙනවා. දැන් ওই පිංගුතුල්ලට තේරෙනවද මේ අභිධර්මීය කියන්නේ විෂයක් නෙමෙයි. මොකද්ද? අභිධර්මීය කියන්නේ අපේ ජීවිතේ පිංවත්. අභිධර්ම ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් තුළ තියෙන අඩුපාඩු ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන එක. අපිට වැරදිච්ච දේවල් නිවැරදි කරගන්න ලැබෙන අනර්ගතම සම්පත්තියක් තමයි මොකක්ද අභිධර්මය කියලා කියන්නේ. මං හිතනවා මේ පිංගුතුලට මේ ධර්මදේශනා එක්ක අභිධර්මයේ පිළිබඳව විතරක් නෙමෙයි මේ විශේෂක බැඳිච්ච ජීවිත කරුණ පිළිබඳවත් මනාව වූ අවබෝධයක් ඇති කරගන්න හොඳටම පුළුවන්කම ලැබෙවි. නිසා මේ උතුම් ධර්මදේශනාවෙන් රැස්වනා වූ මහානීය කුසලය ඔබට ජීවිත තතු මනාව අවබෝධ කරගන්න හේතු වන පාරමිතාවක් බවට පත් වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රඥාදී ඉන්ද්‍රියයන් වඩ වඩා දියුණු භාවයට පත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ධර්මතාවයන් වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස මේ කුසල් ඔබට හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කළ මහපල්ලේගම ආනන්ද දමයන්තද සිල්වා මහතා සහ රේණුකා ස්වර්ණකාන්තද සිල්වා මහත්මියට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන මහපල්ලේගම AP ට්‍රේඩර්ස් ආයතනයට වසර 13ක් පිරීම නිමිති කරගෙන එහි ගනුදෙනුකාර භවතුන්ටත් වෙළඳ නියෝජිත මහතුන්ටත් ඒ වගේම ඔවුන්ගේ දයාබර මෞතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ආනන්ද රේණුකා යුවළ ඇතුළු සුජීවත්ව වෙසෙන පවුලේ සැමට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් නිබදව හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු පියසේනද සිල්වා මහතා, ධර්මදාසද සිල්වා මහතා, මැගලින්ද සිල්වා මහත්මිය, මැගලින් වීරකෝන් මහත්මිය, සුදර්මාද සිල්වා මහත්මිය, ශ්‍රියාලතාද සිල්වා මහත්මිය, ගාලිද සිල්වා, WM සුමනසිංහ මහතා, UB දිසානායක මහතා, BF මෙන්ඩිස් මහතා, KS ජයසිංහ මහතා සහ සකුලා සිල් මහතාව ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. ඉක්මන් භවයකම උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම
प्रार्थना करना मे पिंगवत महात्मा महात्पुरुन सेहपत करपु नम गम्यते सियलुम दिनाट मे रस्सुनावु धर्मदान मे कुसलें मे जीवितेम सील समाधि प्रज्ञा गुण वेडेवा सियलुम यहपत प्रार्थनावन याकारेन विष्ट सिद्ध भावेट पत्वेवा मे गौतम संबुद्ध ससुनहिम श्रद्धा शील सुत त्याग प्रज्ञादि इंद्रिय धर्मयन वर्धनीय भावेट पत्करगेन प्रार्थनीय बोधिन्वित नम्मे भवदुक् निमा करगेन लबन उतुम निर्वाणि सुवसेम लबेवा उतुम निवनिन् निवेवा किल कौरुत् साधु किल प्रार्थनावक् यति करगन् एवगेम सियलुम देवियन्ट वेहेर विहार गम्दनव वनसेनसुन् आरक्षा करन अल्पेशाक्य महेशाक्य सम्मे दृष्टिक देवी देवतावुन् वहन्सेलाट मेपिन् अनुमोदन् वेवा देवुलव सेनसित्वा मे सम्मा संबुद्ध देशनी सुरकिन दीपय सम्मा संबुद्रजानन भास्यगे धर्मी दायाद वेच्च दीपय तव बहो काल्याक धर्मीं अर्थें पोषणीय करन्नट सम्यक् दृष्टिक देवरुन्गे रकवरणीय मे उतुम धर्म द्वीपयट लबेवा देवियन्द प्रार्थनीय बोधियकिं उतुम निवनिं सुवसेम निवेवा अखिल कौरुत् साधु किल प्रार्थनावक् यति करगेन देवियन्ट पिं अनुमोदन करमु गाथा सज्जायना करन्न आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा साधु 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 इरिदा सित्ति तसपुए धर्मदेशनाव कोतरम वेदगत्तुनाद किल ओबट हितनवे ऐति प्रश्न तीनवनम अपि रडी अलेवन्न अपि इदिरियेदी ए प्रश्न अपि हामुदरन हासे वेतट यमु करला पिलितुरु लबा देन्नट बलापुरुत्तु वेनवा मे वेडसटहनिन ओब लियन्न ओन मेन्न मे लिपिनियट इरिदा सित्ति तसपु नेट एफएम तेवल पेट्टिये 2045 कोलंब इरिदा सित्ति तसपु नेट एफएम तपल पेटी 2045 कोलंब किन लिपिनेट लियन्न अपि विरामयकट गिहिलिन पासुव धर्म साक्षात्कार समगिन नवतत हमु वेनो पूजनीय किरलपन्न धम्म विचे स्वामीन हंसे निदुक् वेवा नीरोगी वेवा उतुम वो धर्मावबोधे उन्हांसेट मे गौतम ससुन तुदीम लबन्नट मे कुसल पारमिता वेवाय किला प्रार्थना करमिन अपि विरामयकट यमु वेनो